ලෙහිනි මොකද වැඩේ කතේ තියාගෙන බලාගෙන ඉන්නේ? දැන් කන්න බෑස මං ගිහිල්ලා ඉන්න. මේ නැගිට යන්න නම් යන්න දෙන්නේ නැහැ. අනේස ලෙඩ බලන්න නේද ආවේ? එහෙම ආවම ලෙඩාගේ හිත රිද්දන්න හොඳ නැහැ කියලා මේ පුරාණ පඬිවරයෙක් ලියපු බේගල් පුරාණයේ කියන පොතේ 21 වෙනි පිටුවේ ලියලා තියෙනවා. කියන කතාවලින් තේරෙනවා ලෙඩාට දැන් සනීපයි කියලා. සර් පරක්කුනුත් මාව හොයයි. මං යන්න. ප්ලීස් ලෙහිනි. තව විනාඩි 5ක් ඉඳලා යන්න. Only 5 minutes. ලෙහිනි. මට තේරෙනවා ඔයා හුඟක් හිත ඇතුලෙන් කලබල වෙලා ඉන්නේ කියලා. ඔය AC එකේ ඉදින් දාඩිය දාලා. මං හීන දකිනවා සර්. ඒත් මං ඇත්තට මූණ දෙන්න ඕනේ. එක මහසේ කවදාවත් ඉරයි හඳයි මුණ ගැහෙන්නේ නැහැ. එහෙම කියන්නේ කවියෝ. දවල්ටත් හඳ තියෙනවා. ඉරේ එළිය වැඩි නිසා හඳ පේන්නේ. හඳට ලෝකෙට එළිය දෙන්න එයාගේ පස්සෙන් ඉන්නේ ශක්තිය දෙන්නේ ඉර. ලිහිනේ ඉරයි හඳයි හැමදාම එක මාසක හම්බ වෙනවා. හඳාවියේ මම මෙයා තල්ලගෙන හැමදාම ඔයා ළඟ ඉන්නවා. මට මේ ලෝකෙ ලැබුණ වටිනම වස්තු ඔයා. අපිට අපි ළඟ අපිවම අතුර ගන්න පෑලිහිනේ. මැඩම් පොත්ත ටිලවෙන්නත් බෑ. ඒත් අම්ම නෙවෙයි. බලමු. පුංචි මහත්තයා. හයි පැටි. නෑ මම මේ නෝන යනකන් එළියෙන් ඉන්න. ඇයි පැටි මේ නෝනට බයද? අනේ එහෙම නෑ. හරි අහිංසක නෝන කෙනෙක්නේ. මම මොකටද බය වෙන්නේ? පුංචි මහත්තයලගේ කතාවට මං කරදරයක් වෙයි කියලා හිතපු නිසායි කිව්වේ. අනේ නෑ පැටි, මේ මම දැන් ගෙදර යන්නයි හැදුවේ. සර් මං යන්නම් එහෙනම්. යන්න නෙවෙයි, ගිහින් එන්න. පරිස්සමින් ගිහින් එන්න. මං නෝනව පහලට ඇරලවලා ඉන්නද? එයා තනියම යයි. ගයිඩ් ලවුන්නේ. කොහොමද පැටි, ඒ නෝන හොඳයිද? එකම පාරමී නෝනල වගේ බොරු ආඩම්බරකම් නම් නෑ. පොත්තේ සුද විතරක් නෙමෙයි හිතත් සුදුයි කියලා තේ වෙනවා. එහෙනම්
පැටි කියපු නිසාම මං හිනුනව බඳිනවා. මං සහතිකයක් දෙන්නම් පුංචි මහත්තයාට. මේ මගුල හරියටම හරියනවාමයි. තාත්තා කෝල් කරනවා. මොකද දන්නේ? අම්මටත් කතා කරප. අම්මේ අම්මේ ඇයි එනවා? මොකෝ මේ තාත්තගේ දූගේ වාදේ? මං අද ගියා මේකගේ ප්‍රේමවන්තයා ගැන විස්තර හොයන්න. යන්තම් මේ නව රියනක් අදාගෙන ඉන්න ඉගෙන පවුල බඩ කිව්වේ හතර මානි දානෙම තියනවා කියලා. නෑ නෑ නෑ, මට ප්‍රමෝද් ඇත්ත කියලා තියෙන තාත්තේ මේ එයාගේ පවුල ගැන හැම ඇත්තක්ම මට කියලා තියෙන්නේ. මේ දැන් මොකද තාත්තට ඔච්චර තරහ යන්න හේතුව? ආන් එහෙව් එක අද ලසන්තයාගෙන් සල්ලි පෙට්ටියක් ගත්ත ණයට කියලා. එක ණයක් වෙන්න බෑ, මොකක් හරි පැලෑනක් තියෙනවා ඕකේ. ඔය කියන දේවල් වලින් නම් මටත් ඒ ළමයා ගැන අමුත්තක් දැනෙනවා. මේ මිනිස්සුන්ගේ ගෙවල් වලින් මිනිස්සුන්ගේ වත් පොහොසත්කම මනින එක වැරදි. යා සල්ලි ගත්තේ මොකටද කියලා මං අහගන්න. හැබැයි තාත්තා මේ කතාවේ අන්තිමට කියන්න හදන්නේ මට ප්‍රමෝද්ව අතාරින්න කියලා නම් නිකම් වචන නාස්ති කරගන්න එපා තාත්තේ. මොකද කවදාවත් ඒක වෙන්නේ නැහැ. නැකිදින්නේ ඔක්කොම කාලා මං කියන විදියට වැඩ කරන්න ඕනේ. ලොකු නෝනමට පුංචි මහත්තයව බලා ගන්න කියලා ගියේ. හොස්පිටල් එකේ ඉඳලා ගෙදර ආපු සතුටට බත් පිඟානම්ම කෑවා. ආව කොහෙට කන්නද? මේ ඉතුරු කරපු කටවල් දෙක තුන කන්න ඕන පුංචි මහත්තයා. ලොකු මහත්තයා කලින් කාලා ඉවර කරේ. ලොකු මහත්තයා කන්නේ බත් හින්දක් විතරයි නේ. බල කරන්න එපා පැටි. වේල් දෙක තුනක් නොකා ඉඳලා එකපාරටම කද්දි අමාරුයි. එහෙනම් අත හොදගන්නකො. අම්මා වැඩ බලන්න මේ නිලධාරියෙක්ව පත් කරලා තියෙන්නේ. අම්මට වඩා 3-4 ගුණයකින් නීති තද කරලා. එහෙනම් දැන් ලොකු නෝන එහෙට ගොඩ බාලා ඇද්ද පුංචි මහත්තයා? ගොඩ බාන්න නෝන බඩු පෙට්ටියක් නෙවෙයි පැටි. ඒකනේ නම වැරදුනා. ගොඩ බැහැලා ලෑන් කරලා දැන් විනාඩි 45ක් පැයක් විතර ඇති නේද චූටි පුතා? ඔව් තාත්තා. මේ අම්මමට කෝල් එකක් ගන්න ගිහුව පැයකින් විතර. මේ දැන් අරන් බලමු. හෙලෝ අම්මා. හලෝ හෑන්සම්. හයි. I'm angry with you. මං බලාගෙන හිටියා ඔය ඇයි කියලා. මේ දැන් අම්මා ආවනේ. කො අම්මට දෙන්නකෝ. චූටි පුතා, මං දැන් ඇවිත් ඉන්නේ ටීෂලගේ ගෙදර. මේ චුට කොහොම ඉන්නකෝ? ටීෂේක පොඩ්ඩක් කතා කරන්න. ඔයාද සනීපුණු ගමම්ම. ඔයා කැනඩා එන්න ඕනේ. ඕකේ හන්සම්. මේ හොල්මන හින්දා අම්මට කතා කරන එක තැනියක් වෙයි වගේ. ආදරේ
ඔබ හෙලන ගැඹුරු නෙත් බැල්මන් හද ගැඹුර සොයා විහිද ගොසින් මගේ හිත හංකිති කවා හෙමින් ආදරේට පාර කියයි. ඔය උරමඩලේ හිස හොවාන දුක දිය වෙනතුරු හඬන්න ඔබේ ගැඹුරු සුරෙන් හිත නිවන්න එන්නට බෑ පාර දුරයි. මේ ගිමන් සමේ එක දවසක ලසන්ත මොකද මේ? මොකද කියලා අහගන්නවා දුවගෙන්. මං අද හවස එන්නේ කියලා දැනගෙන මේකි අරුගේ සපදුක බලන්න කි නැද්ද කිව්වා? ඔව් ගියා තමයි. ලෙඩෙක් බලන්න යන්නේ කි මොකද්ද තියෙන්නේ වැරද්ද? වැරද්ද? වැරද්ද ඊළඟ උඹේ පස්සෙන් එන හැබල වෙච්ච එක. මේකිට මාත් එක්ක එක වචනයක් ආදරෙන් කතා කරන්න බෑ. ඒ වුණාට ආදරයක් බලෙන් ගන්න බෑ කවදාවත්. එහෙමද? අනේ අනේ මගේ පොන්නේ අම්මා. මං බෝ ගෙදර ගිහිල්ලා තියාගන්න නැති එක මගේ නිවටකම විදියට දකින්නවනම් බලාගෙන ඉඳපන් මම මොකද කරන්නේ කියලා. ඈ බලාගෙන ඉඳපන්. අන්තිමට කොහමරි උඹට ඕන දේ සිද්ධ වුණා එන. ඇක්සිඩන්ට් එක කළේ වෙස් වලාක දෙවියෙක් වෙන්න ඇති මචං. මං ගියා නම් එහෙම අර හොල්මන මගේ පිටිපස්සෙන් එවිත් මට ජීවිතේම එපා වේ. දැන් ලිහිණි මොකද කියන්නේ? උඹට කැමති කිව්වද? උඹලා වගේ ලව් එක්ස්පර්ට්ලා අහන කතාද බං ඔය? ඈ කෙල්ලෝ එකපාරට කැමති කියන්නේ නැහැ. ඈ ඉතින් කෙල්ලමට කැමති කියලා දැමට 100% ෂුවර්. එහෙනම් එච්චරයි. මේ ඒක නෙවෙයි මචං. දැන් උඹ වෙනද වගේ දෙපැත්තට ඇද ඇද ඉඳලා හරියන්නේ නැහැ. ආන්ටිත් නැති එකේ වැඩේ කොහොම හරි ගොඩ දාගන්න ඕනේ. ලසන්තයා මුල ඉඳලම ගේම ඉන්නවා. අබියා කෙල්ලගේ හිත වෙනස් කරන මන්ත්‍රයේ ඌ හොයාගන්න කලින් ඔබ ඉක්මන් වෙන්න ඕනේ. මට ෂුවර් බං. ලේනේ හිත අනිද්දම මට ආදරේ කියනවා. එහෙනම් එච්චරයි මහත්තයෝ. මං හැමදාම කියනවා වගේ බඩගින්න හිටපු උඹට බත් කටක් දෙකක් කන්න දීලා රහ තේරුණාට පස්සේ උඹෙන් බත් පිඟාන ඇදලා වීසි කරලා දාන්නේ. ඩිලන් පුතා, ඔයා ඔය ගැන උනන්දුනේ නැත්තම් අපිට චූටි පුතා සනීප වුණාට පස්සේ ඔය සිද්ධිය නිකම්ම සාමාන්‍ය වෙලා යනවා. අංකල්, අපිට මේක සාමාන්‍යකරණය කරගන්න බැරි. මේක හිතාමතාම අභිලාෂව මරන්න කරපු ප්ලෑන් එකක් හින්දා. මේ යකා වහලා කොන්ක්‍රීට් දාලා තියෙන කුණු ගොඩවල් ආයේ ආයේ අවසනවා. ඉඳපන්. ඉස්සර වෙලා මූව නවත්තලා ඉඳුවේ වගේ. බලමු. නම් මනුස්සෙක් කියලා කියන්න බෑ පුතේ. හරියටම තිරිසන් සතෙක් වගේ හැසිරෙන්නේ. Ha ha ha.
අර තාත්තට බෝතලයකුත් ගෙනල්ලා දීලා තියෙන්නේ. දැන් ඉතින් තාත්තා ලසන්ත මෙයාට වද දුන්න දන්නේත් නැ, දැක්කෙත් නැ වෙයි. නඩයි ඉඳින් ලෝකියේ. මට වෙලාවකට ඌව මරාගෙන මැරිලා මටත් හිරේ යන්න හිතෙනවා. එතකොටවත් මේ අහිංසකී සැනසීමෙන් ඉඳීනේ. මයරෝ! ඔය කෙල්ල මෙයාට එවපන්! මයරෝ! කෙල්ලව එවන්නේ නැහැ! ආ පොත බලාගෙන යන්න කියන්න! ඔබ මං ගැන දන්නවනේ. මගේ අතපයේ හිරි අරගන්න මං එන්නද? නැත්තම් කෙල්ල මෙයාට එවනවද? මේක පුදුම වැඩක්නේ! අනේ මම යන්නම් අම්මේ. මං ඉඳ අම්මල ගුටි කනවා මට බලන් ඉන්න බෑ. මම යන්නම්. ගමි හිටපු අන්තිම චන්දියත් මල්ලඟ දනින් වැටුණ ඒ විදියට. මම ලේන නංගේ නංගේ මර සමාවෙන්න නංගේ මර සමාවෙන්න මෙන්න වැන්ද මර සමාවෙන්න නංගියෝ. පිළිමි බිව්වහම ඇත්තටම හැසිරෙන්නේ සත්තු වගේ. මෙච්චර නිවට වෙන්න පුළුවන්ද? මේ දැන් ඔගුමගේ පැඩිය වැඩි වෙන්නකො මට මසුවට ආදරේ කියන්න ඕනේ. ඔව් වැඩි වෙන්නකො මම කියන්නේ මොනින්දකො? මේ මනුස්සයා මේ හැසිරෙන විදිහෙන් වෙන්නේ මං සර්ට තව තවත් හිතින් ලං වෙන එක. ඒක අද සතුටක් වුණාට අනාගතේ දුකක්. මගේ ජීවිතයට කවදාවත් සැනසීමක් නම් තියෙන එකක් නැහැ. මේ ටිකක් සෙමහ දෙන්න වගේ. ඇයි බොරු කියන්නේ පුටි? මෙහෙට දෙන ෆෝන් එක කොහමද දෙනවා? අනේ අප්පා පොඩි, මෙහෙට දෙන ෆෝන් එක කියන දි හන්නක පොඩි. මේ අභිලාෂයයි අද ඔයාව බලන්න ගියා කියලා ලසන්ත ඇවිල්ලා හරියට මෙයාට වද දුන්නා. පොඩි මෙයා ඔයාට ආදරේ. මටයි ප්‍රමෝට්ටයි දෙන්නටම ඕනි ඔයාලා දෙන්නව එකතු කරන්න. හරි දැන් ගන්න ෆෝන් එක. ලේනි කතා කරන්න. ලේනි සර් පොඩි කියන්නේ බොරු. මේ අහන්න ලේනි, හැමදාම හැම දුකක්ම ඔයාට හිතේ හංගගෙන ඉන්න බෑ ලේනි. වාගේ ලස්සන මූණට අඬලම කඳුළු පැල්ලම් ඉතුරු වෙච්ච ඇස්වලට ඔය පුංචි හිතට හැමදේම තනියෙන් විඳින්න බෑ. මෙහන්න ඔයා මට ආදරේ කරනවායි කියලා මං හොඳටම දන්නවා. අපි හෙට ඉඳලා අපේ ජීවිතේ බෙදා ගන්න ඕනේ. තේරුණාද? මට සතුටු හිතෙන උත්තරයක් අරගෙන හෙට ඔෆිස් එන්න.